අයිබෝන් සුබෝදසනක් ප්‍රාර්ථනා කරනවා. මේ මාසෙම අපි කතා කරේ දේශපාලනය. මේකත් එක්තරා විදිහක දේශපාලනික කාරණයක් තමයි. හැබැයි මේක රටින් බැහැරව සිද්ධ වෙච්ච දෙයක්. ලෝකයේ තුල විවිධාකාරයෙන් හඳුනගත් සිද්ධීන් තියෙනවා. ඒ සිද්ධීන් අතර මුළු ලෝකෙම සාධාරණද අසාධාරණද කියලා නිගමනයන්ට එන සිද්ධීන් තියෙනවා. ඒ අතරතුරේ සමහර වෙන කාරණා තිබෙනවා. මෙච්චර කාලයක් තිස්සේ දශක ගාණක් තිස්සේ එක දිගට ඇදී ඇදී යනකොට ජීවිත නැති වෙනවා, සරණාගතිය බිහි වෙනවා, මේ වගේ ප්‍රශ්න තිබෙනවා. ඒකට හොඳම උදාහරණේ බවට පත් වෙන්නේ වරක මේ පලස්තීන ඊශ්‍රායෙල් අර්බුදය ඇතුළතදී එක්තරා සරණාගතයෙක් කියන කතාවක් තියෙනවා. අපට මව්බිමක්, අපට පොදුබිමක් නැති තැන අපට උරුම වෙන්නේ අහිමි වීම පමණයි කියන කාරණේ. ඇත්තටම මුලින් තිබුණු තැන සිට අද වෙන දක්වා ගමන පැමිණීම පිළිබඳ අවධානය යොමු කරල විට ඔවුන්ට අහිමිවීම අතිවිශාලයි. මේ අපි කතා කරන්නේ පලස්තීනය පිළිබඳ. අද පලස්තීන සහයෝගිතා දිනය. මීට කලින් අවුරුද්දෙදිත් අපි පලස්තීන සහයෝගිතා දිනය පිළිබඳ මේ ආකාරයෙන්ම ආයුබෝවන් සුබ දවසක් ඇතුළතදී කතා කළා. අදත් ඒ විදිහට මේ බර නොවැම්බර් 29 වෙනිදා වෙනකොට පලස්තීන සහයෝගිතා දිනය පිළිබඳ කතා කළ යුතුව තිබෙනවා. රටින් පිට දෙයක් වුණත් මේක ඔබට ඔබේ දැනුමට වැදගත් වේවි මේ කාරණේ. අපි මේ පිළිබඳ කතා කරන්න බොහොම ගෞරවයෙන් යුතු ආරාධනා කරා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් දෙපළකට. එනෝ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දා ලංකාපුර මැතිතුමනි ආයිබෝවන්, ඔබ ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම මාධ්‍යවේදී විදේශ පිටි විචාරක මහින්ද හත්තක මැතිතුමනි ආයිබෝවන්, බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. මම මුලින්ම ඔබතුමාගේ කතාව පටන් ගන්නම්. පලස්තීනය මුලින්ම හඳුනාගත්තොත් එහෙම පලස්තීනයේ බිහිවීම සහ පලස්තීනය එදා පැවති තත්ත්වය කියන තැනින් විතරක් අපි පළවෙනි තැන කතාව නවත්තවෝ. ඔව්, පලස්තීනය කියන්නේ ඇත්තෙම ඉතාම පෞරාණික ඉතිහාසයකට උරුමුවන් කියන රටක් වගේම ජාතියක්. ජාතියක් කියවට මේක අරාබි ජාතිය. නමුත් පලස්තීනයේ අපේ මානව සංස්කෘතියේ ආරම්භයේ සිටීම පැවති ප්‍රදේශයක බිහිවෙච්ච රාජ්‍යයක්. නමුත් මේ රාජ්‍ය ඇත්තම අද ලෝක සිතියමෙන් අතුගාලගෙන නැති වෙලා පලස්තීන මිනිස් සරණාගතයෙන් ඉන්න රටක් බවට පත් වෙලා තියෙනවා. මේකට මූලික හේතුව තමයි පළවෙනි ලෝක යුද්ධෙන් පස්සේ ලෝකය බෙදා ගැනීම සඳහා ඒකට ප්‍රබලව සිටි රටවල් වන මහා බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය අතර, ඒ වගේම සාර් රුසියාව ඒ දවසල අතර ඇතිකරගත්ත රහස් ගිවිසුමක් වෙනවා. මේකට පදන වෙන්නේ සයික්ස් පිකොට්ස් කියන ප්‍රංශයේ විදේශ ඇමති සහ බ්‍රිතාන්‍යයේ විදේශ ඇමතිවරයා විදේශ ලේකම්වරයා අතර ඇතිකරගත්ත රහස් ගිවිසුමක් ඒක. ඒ ගිවිසුම අනුව පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ පරාජයට පත් වූ ඔතෝමන් තුර්කි අධිරාජ්‍යයට සතු අරාබිකරයේ රටවල් බෙදා ගැනීම සඳහා මේ රටවල් දෙක අතර එකඟතාවයක් ඇති කරගත්තා. ඒ එකඟතාවය අනුව ලෙබනනය, සිරියාව වගේ රටවල් ප්‍රංශයට හිමි වුණා. ඉරාකය වගේ රටවල් බ්‍රිතාන්‍යයට. පලස්තීනයේ ඒ ගිවිසුම අනුවත් අන්තර්ජාතික පාලනයට නැතිවිය යුතු රටක් හැටියට තමයි හැඳින්ගත්තේ. ඒක විශේෂ හේතු වෙන්නේ පලස්තීනයේ අයත් ජෙරුසලම් ප්‍රදේශය සහ බෙත්ලෙහෙම විශේෂයෙන්ම ක්‍රිස්තියානි ආගමක ජේසුස් වහන්සේගේ උපන් බි මහා ආගම ප්‍රචාර කරපු මධ්‍යස්ථාන නිසා මේගොල්ලෝ හිතුවා මේක එක රටකට නෙවෙයි ජාත්‍යන්තර ප්‍රජාවටම අයත් පොදු රටක් බවට පත් කළ යුතුයි කියලා. මේ අවස්ථාවේදී තමයි මේ සෞදි අරාබි, යේමනේ වගේ රටවල් ස්වාධීන වුණා. නමුත් පලස්තීන ස්වාධීනත්වයේ දුන්නේ නැහැ. 1916 දී තමයි සයික්ස් පිකොට්ස් රහස් කිවිසුම ඇති වෙන්නේ. ඊට පස්සේ 1917 දී බෙල්ෆෝ සාමිවරයා බ්‍රිතාන්‍යයේ රොත්ස්චයිල් සාමිවරයා වෙත ලිපියක් යවමින් කිව්වා පලස්තීන ප්‍රදේශයේ යුදෙව් රාජ්‍යයක් පිහිටවීම සඳහා මහරජිනගේ ආණ්ඩුව එකඟ පල කරනයි කියලා. මේක තමයි පලස්තීනයේ බිහිවෙන මූලික හේතුව. මේක වචන 67කින් යුක්ත ලේඛනයක්. ඒ ලේඛනයේ අනුව කියනවා පලස්තීනයේ වෙසෙන සියලුම ජන කොටස්වල අයිතිවාසිකම් වලට මොනම ආකාරයක බාධාවක් අගතියක් නොවන ආකාරයට අනාගතයේදී යුදෙව් රාජ්‍යයක් පිහිටවීම සඳහා බ්‍රිතාන්‍ය මහරජිනගේ ආණ්ඩුව කැමතියි කියන. මේක තමයි පලස්තීන ප්‍රදේශයේ ඊශ්‍රායෙල් රාජ්‍යයක් බිහිවෙන්න තුඩු දුන්න මූලික කාරණේ. ඊට පස්සේ දීර්ඝ ඉතිහාසයක් තියෙන පලස්තීනයේ ඊශ්‍රායෙල් ස්වාධීන රාජ්‍යයක් හැටියට පත් වුණේ 1947 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙන් යෝජනා දෙකක් ගෙනාවා. එකක් 181. මේ යෝජනා ඇත්තම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙන් පරාජය වුණා. ඊට පස්සේ ඒක සංශෝධනය කළ 181-2 කියලා යෝජනාවක් ගෙනාවා පලස්තීන ප්‍රදේශයේ යුදෙව් රාජ්‍යයකට සහ අරාබි රාජ්‍යයක් අතර බෙදීම සඳහා. මේ බෙදීමේදී
එක හරි අසාධාරණ විදිහට වෙච්ච පලස්තීනයේ එතකොට හිටියේ යුදෙව් ජනසංඛ්‍යාව 130 පලස්තීන ප්‍රදේශයේ. නමුත් ඔවුන්ට ඉඩම් භූමි ප්‍රමාණයෙන් 155ක් දුන්නා. මේ නිසාම අරාබි රටවල් මේ යෝජනාව ප්‍රතික්ෂේප කරා. නමුත් ඒක තමයි ක්‍රියාත්මක ඊශ්‍රායල් රජයේ බිහිවීමට තියෙන නීත්‍යානුකූල පදනම තමයි 1947 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙන් සම්මත කරගත්ත යෝජනාංක 181.2 කියන එක. 47 ඔය දේ වෙලා 1949 වෙනකොට පලස්තීනය තුල 107ක සරණාගතීන් සහ 13000ක් මරා දැම්ම කියන කාරණේ තමයි ඉතිහාසයට එකතු වෙන්නේ. ඇත්තම පලස්තීනය තුලින් අරගලයක් ආවේ නැද්ද මේක රැකගන්න ඕනේ කියන කාරණේ? දීර්ඝ කාලන අරගලයක් ඇතනවා. 1916 සයික්ස්-පිකොට්ස් ගිවිසුම මේ ක්‍රියාත්මක වෙනකොටත් අරාබි මේ ප්‍රදේශයේ ජීවත් වෙච්ච ජනතාව ඒ බ්‍රිතාන්‍යයේ මේ පාලනයට විරුද්ධව දීර්ඝ කාලීන අරගලයක් ගෙනියන. ඉතින් 1917 ඉඳලා 1947 දක්වා මේ අරගල සිද්ධුනා. මේක පස්සේ මුහුණු 1930 ගණන් වලින් පස්සේ විශේෂ මුහුණුවරක් ගත්තා. පලස්තීනයට යුදෙව්වන් ලෝකේ විවිධ රටවලින් යුදෙව්වන් ගෙන්නා ගැනීමේ බලවත් උත්සාහය ඇත. ඒ සඳහා තමයි ලෝක ස්වයන් ව්‍යාපාරයක් බිහි වුණා. ආචාර්ය රොස්චයිල් ආචාර්ය හර්සල් තියෝඩෝර් හර්සල් යටතේ ලෝක සයන් ව්‍යාපාරයක. ඒ සයන් ව්‍යාපාරයේ මූලික අරමුණේ ඔවුන්ගේ මුල් දේශය හැටියට හඳුනා ගන්න මේ පලස්තීන ප්‍රදේශයේ යුදෙව් රාජ්‍යය පිහිටුවන. ඒ සඳහා ලෝකේ විවිධ රටවලින් යුදෙව්වන් සංක්‍රමණය කිරීම සඳහා සංවිධානාත්මක වැඩපිළිවෙළක් දැන්. ඒ වැඩපිළිවෙළට විරුද්ධව ඒ ප්‍රදේශයේ සිටි අරාබිකරණය. අරාබිකරණය ජාතිකයන් කියන්නේ මුස්ලිම් ජාතිකයන් විතරක් නෙවෙයි. ක්‍රිස්තියානි අය පවා මේ බලහත්කාරයෙන් තමන්ගේ ඉඩම් පවරා ගැනීමට අත්පත් කර ගැනීමට විරුද්ධව දීර්ඝකාලීන අරගලයක් ගෙනිච්චා. ඒක 1947 වෙනකම්ම තිබුණා. නමුත් මේ අරගලය බ්‍රිතාන්‍ය රාජ්‍යයෙන් මුල් කාලෙදී පාලනය කළා. දෙවනුව යුදෙව් ත්‍රස්තවාදී සංවිධාන කීපයක් බිහි වුණා. හගනාත් වගේ සංවිධාන කීපයක් බිහි වුණා. ඒ අය මේගොල්ලෝ අරාබි ජාතිකෙන්ට පලස්තීන ප්‍රදේශයේ ජීවත් වෙච්ච අරාබි ජාතිකෙන්ට විරුද්ධව සන්නද්ධ අරගලයක් ගෙනිච්චා. ඒ විතර නෙවෙයි බ්‍රිතාන්‍ය පාලකයන්ටත් විරුද්ධව අරගලයක් ගෙනිච්චා. ඒක ප්‍රසිද්ධම සිද්ධිය තමයි ජෙරුසලෙම ඉදිරිච්ච බ්‍රිතාන්‍ය පාලකයන්ගේ මූලස්ථානයේ පවත්වාගෙන කිං ඩේවිඩ් කියන හෝටලේ මේකළු බෝම්බ දාලා විනාශ කරා. ඒක වෙන්නේ මම හිතන්නේ සමහරවිට පලස්තීනයේ සිදුවෙච්ච බරපතලම ත්‍රස්තවාදී ගණයේ ප්‍රහාරය. හොඳයි. දැන් 1947 නොවැම්බර් 29 වෙනිදා ජනතා මතයකින් තොරව ගත් තීන්දුවක් මත පලස්තීනය අහිමි කිරීම කියන දේ තමයි ලෝකයේ සඳහන් කරලා තියෙන්නේ. දැන් 1947 ඔය වගේ නොවැම්බර් 29 වගේ සිද්ධියක් වෙනකොට මේක කොහොමද අපේ රටේ මෙහෙම පලස්තීන සහයෝගිතා දිනයක් ප්‍රකාශයට පත් වෙලා අපේ රටේ මෙහෙම ඔබතුමන්ලා සක්‍රියව මේකට මැදිහත් වෙන්නේ? පලස්තීනය ගැන අපේ රටේ ජනතාව තුළ විශාල හැඟීමක් කාලයක් තිස්සේ තිබුණා. ඒ කියන්නේ පලස්තීන විමුක්ති සංවිධානයේ නායක යසර් අරපත් විසින් ගෙන ගිය ව්‍යාපාරයට අපේ ශ්‍රී ලංකාවේ සහයෝගය ගොඩක් තිබුණා. ඉතින් ඒ අතරතුර 1982 තමයි ශ්‍රී ලංකා පලස්තීන සහයෝගිතා කමිටුව බිහි වුණේ. ඉතින් මේ කමිටුව බිහිවීමට මූලික වුණේ ටී ජයසිංහ මහත්මයා, ඔහු අභාප්‍රාප්ත අපේ හිටපු සභාපති ලේකම්වරේ. ඉතින් ඔහුගේ මූලිකත්වයෙන් මේක ආරම්භ වුණේ. ඒ වගේම තමයි එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව සිටි වර්තමානාගමති මහින්ද රාජපක්ෂ මහතා තමයි මේක ප්‍රථම සභාපති හැටියට කටයුතු කරේ. මේ එදා ඉඳන් දිගටම අපි පලස්තීනය වෙනුවෙන් පලස්තීන ජාතික දිනය, සහයෝගිතා දිනය සැමරීමේ රැස්වීම් පැවැත්වුවා. ඒ වගේම සමහර තැන්වල අපි පිකටින් උද්ඝෝෂණ පත්‍රිකා බෙදීම් ඒ වගේ විශාල වැඩකොටසක් පහුගිය කාලය තුළ අවුරුදු පතා කරගෙන ආවා. වර්තමානයේදී මේ කාර්යයේ ඉන්නවා හිටපු ඇමති ඉම්තියාස් බාගිර් මාකර් මහත්මයා තමයි සභාපතිවරයෙක්. ඔහුගේ මූලිකත්වයෙන් දැනුත් අපි ඒ වැඩපිළිවෙල දිගටම ක්‍රියාත්මක කරගෙන යනවා. ලංකාවේ දායකත්වය යම්තාක් දුරකට හරි පලස්තීනයට වෙන අසාධාරණයේ මැඩලන්න හේතු සාධකයක් වුණාද? හේතු සාධකයක් වුණාද කියන්නේ කොහොමද අපේ රටේ ජනතාව තුළ විශාල හැඟීමක් ඇති වුණා? මොකද පලස්තීන නායක යසර් අරපත් 1997 ශ්‍රී ලංකාවට පැමිණියා. ඉතින් ඒකෙන් අපේ ජනතාව තුළ විශාල තවත් පුළුල් අවබෝධයකුත් ඇති වුණා. පලස්තීන සටන ගැන ඒ සහයෝගිතාව හුඟක් වැඩි වුණා පලස්තීන වෙනුවෙන් තියෙන. ඊට පස්සේ දැන් වර්තමාන ජනාධිපති මොහම්මඩ් අබ්බාස් දැන් දෙවරක්ම ශ්‍රී ලංකාවට පැමිණියා. අපි ශ්‍රී ලංකාවත් පලස්තීනයත් අතර
මේ විශාල සහයෝගිතාවක් ඇති වෙන්න හේතු වුණා අපේ මේ සහභාගීතාවකට වැඩපිළිවෙල කියලා මම හිතනවා. මොකද අපේ ශ්‍රී ලංකාවෙන් පසුගිය රජයේ කාලේ පලස්තීනයිකුත් ආධාර පවා කරා. ඉතින් ඒ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ඇති කරන්න හිටන් මේ රටෙන් ආධාරක ඒ වගේම අපේ සහභාගීතා කමිටු වෙනුත් ඒ රටේ වෙච්ච විපත් වලට ආධාර එකතු කළ හැටි ඒ වගේ කටයුතු කරා. හොඳයි. මේ වැඩියත් වීම ප්‍රශංසනීයයි. අපි කතාව ඉතිහාසයේ නතර වෙනවා 1950 විතර වෙනකොට තමයි දැන් මෙතන නතර වුණේ කතාව. එතනින් පස්සේ මොකදුනේ පලස්තීනයේ? මොකද අපි දැක්ක සිටියේ මේ ඔබතුමාගේ පොතේත් ඒක තිබ්බා. අති විශාල සිටියමක් තිබිච්ච එක පොඩ 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 කිටියලා ඉතාමත් පොඩි තැනකට අන්තිමේදී මේක කොටු වෙන බරපතල අසාධාරණයක් ඒක දකින්න කොටන. 1950 න් පස්සේ වෙච්ච සිද්ධිය කතා කරමු. ඔය ඊට කලින් මම නැවතත් කැමදේ අර මේ 1947 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙන් සම්මත කරගත් 181-2 යෝජනාවේ සඳහන් කරු කීපයක් ගැන මතක් කරන්න. මොකද ඒක බලපාන අදට. ඒක මේ යෝජනා පිටු 27ක ලේඛනයක්. දීර්ඝ ලේඛන. ඒ ලේඛනේ පැහැදිලිව සඳහන් කරලා තිබුණ කාරණයක් තමයි අර බෙදී අසාධාරණ විදිහේ බෙදීම තිබුණත් පලස්තීන ඉස්රායෙල් හෝ පලස්තීන රාජ්‍ය අනාගත පලස්තීන රාජ්‍ය පිහිටවන ප්‍රදේශවල වෙසෙන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට මේ රටවල් බැඳිලා ඉන්නවා කියන කාරණය. ඒ කියන්නේ පළවා හැරිමන් නොසිදු යුතුයි කියන එක තමයි කියලා දුන්නේ. නමුත් පලස්තීන 1948 මේ මාසයේදී ඉස්රායෙල් රාජ්‍ය ප්‍රකාශයට පත් වෙනකොට පලස්තීනයේ ප්‍රදේශයේ හිටපු අරාබි ජනතාව විශාල වශයෙන් පළවා හැරියා. ඒ යෝජනාවේ සම්මත සඳහන් වෙලා තියෙන ජෆා නගරය. මොකද අර වෙන් කරපු බෙදීම අනුව ජෆා නගරය ඊශ්‍රායලයේ තුල ඇති අරාබි නගරයක් බවට පත් වෙනවා. මේ නගරයේ ආරක්ෂාවේ තියෙන නගරයේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතුයි කියන කාරණය මේ යෝජනාවේ තියෙනවා. නමුත් ඊශ්‍රායල් ත්‍රස්තවාදී කණ්ඩායම් මේ නගරේ සම්පූර්ණ ජනශූන්‍ය තත්ත්වයට පත් කරා. ලක්ෂ 70,000කට අධික ජනසංඛ්‍යාවක් සිටි ජපා නගරය 1950 වෙනකොට අරාබි ජාතීන්ගේ සංඛ්‍යාව 100%-200% දක්වා තත්ත්වයට වුණා. මේ නිසා 50 ගණන් වෙන විට පලස්තීනයේ අවට පිහිටි සිරියාව, ජෝර්දානය, ලෙබනනේ වගේ රටවල පලස්තීන සරණාගතයන් විශාල සංඛ්‍යාවක් සිටින තත්ත්වයට පත් වුණා. සම්පූර්ණ ඊශ්‍රායලයට නම් කළ ප්‍රදේශ 55%ට අමතරව පලස්තීන රාජ්‍ය අනාගත පලස්තීන රාජ්‍යයක් බිහිවීම සඳහා නම් කළ ලකුණු කළ ප්‍රදේශ වෙන 77%ක් ඊශ්‍රායලයේ අත්පත් කරගෙන තිබුණා. කොහොමද ඊශ්‍රායලයට එච්චර හයියක් ආවේ? එකක් ඊශ්‍රායලයේ සිටියර් මං සඳහන් හගනාත් වගේ කණ්ඩායම් දැඩි සටන් පුහුණුවකින් යුත්ව ඒ වගේම යුරෝපීය රටවල බ්‍රිතාන්‍ය වගේ රටවල බ්‍රිතාන්‍ය සහ ප්‍රංශයේ අපිට සිටියමකුත් තියෙනවා රටවල ආධාර ලැබුණා. මේ නිසා මේගොල්ල ප්‍රබල වශයෙන් සන්නද්ධ කණ්ඩායම්ල තිබුණා. ඊට වෙනස් පලස්තීනයේ ජාතිකයින්ට එහෙම සන්නද්ධ අරගලයක් තිබුණේ නැහැ. සන්නද්ධ ශක්තියක් තිබුණේ නැහැ. ඔවුන්ට අවියවද තිබුණේ නැහැ. ඒ නිසා ඔවුන් ඉතාම දුර්වල තත්ත්වයකට අනිත් එක ඒගොල්ල බලාපොරොත්තු වුණේ නැහැ. තමන් උපම් ප්‍රදේශවලින් අවුරුදු දහස් ගණනක් ජීවත් වෙන ප්‍රදේශවලින් උන්ව මෙහෙම හදිසියේ පළවා හරි කියලා. ඒ නිසා ඉතාම දුර්වල. අද පවා ඒ තත්ත්වය ඊශ්‍රායලයේ සටන් ශක්තියේ වර්ධනයක් මිසක් අඩුවක් වෙලා නැහැ. අද ලෝකයේ ආයුධ සම්පයන්නන් අතරත් ප්‍රධාන තැනක ඊශ්‍රායලයේ ඒකට හේතුව දැන් ඇමරිකාව වගේ ප්‍රබල රටවල් කෙලින්ම ඊශ්‍රායලයට සහයෝගය දීම. දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් නොයෙකුත් යෝජනා ගෙනවත්. ඉතින් ඇමරිකාව නිෂේධ බලය පාවිච්චි කරලා ඒවට විරෝධය පළ කරනවා. ඒ වගේමයි කෙලින්ම ඔවුන් කෙලින්ම මේ ඊශ්‍රායලයට ඍජුවම ආධාර කරනවා. ඒක නිසා ඊශ්‍රායලට ලොකු ශක්තියක් වෙලා තියෙනවා. ලෝකයේ අනිත් රටවල් මොනවාකවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය උන් ගණන් නොගන්න තත්ත්වයකට තමයි ඊශ්‍රායල අද කටයුතු කරන්නේ. ඒකේ එන යෝජනා උන් 7-5කට ගණන් ගන්නේ නැහැ. ඉතින් ඔව් අනික් කාරණේ තමයි ඊශ්‍රායලයේ කියන්නේ යුදෙව්වෝ කියන්නේ මේ මෙතෙන් තව එක පැහැදිලි කිරීම මට කරන්න අවසර දෙන්න. මොකද යුදෙව් සහ සයන් වාදය අතර වෙනසක් තියෙනවා. යුදෙව්වෝ කියන්නේ ඒ ආගම යුදෙව් ආගම අදහන බහුතරය. නමුත් සයන් වාදීන් කියන්නේ පලස්තීන ප්‍රදේශයේ ඒගොල්ලෝ කියන්නේ පොරොන්දු දේශය කියලා මේකට හැරි. පොරොන්දු දේශයේ යුදෙව් රාජ්‍ය පිහිටුවීම අරමුණු කරගත්ත සංවිධානයක්. මේ මේගොල්ලන්ගේ අරමුණ තියෙන්නේ යුදෙව්වෝ ආගමිකයෝ විතරක් නෙවෙයි යුදෙව්වෝ ජාතියක් කියන එක. නමුත් ඇත්තම යුදෙව්වෝ ජාතියක් නෙවෙයි යුදෙව්වෝ ආගම අදහන ඉන්දියන්
ජාතිකව පවායි ඉන්දියාව මේ කේරල ප්‍රදේශයේ යුදෙවෝ හිටිය. මුත් මේ සයන්වාදීන්ගේ අරමුණ තියඩොර් හසල් පටන්ගත ව්‍යාපාර අරමුණේ යුදෙවෝ ජාතියක් බවට පත් කරන්න. මේ යුදෙව් ජාතිකත්වය ගොන්නැකි සඳහා ලෝකයේ විශාල වසයෙන් බැංකු ව්‍යාපාර සතු යුදෙව් ජාතිකගේ මූල්‍ය ආධාරය නොමසුරුව ලැබෙනවා. ඉස්සායිලය පවතින්න ප්‍රධාන හේතුව තියෙන්නේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල දෙන්න ඉහළම පෙළේ යුදෙව් ආගමිකයන් සතු ව්‍යාපාරිකව තමයි මේ වැඩ පිළිවෙලට සම්පූර්ණයෙන් මූල්‍ය අරමුදල් සපයන්නේ. ඔය දැන් ඇමරිකාවේ ආණ්ඩු බලයට පත් කිරීමට මේ ඉස්රායිල් ජාතිකයින් යුදෙව්වෝ විශාල බලපෑමක් කරන මොකද යුදෙව්වන් සතු විශාල ව්‍යාපාර තියෙනවා. ඉතින් ඒවෙන් තමයි අතර වචනේ පරිසමවත් අර්ථයෙන්ම දක්ෂියෝ කියලානේ. ඔව්. ඉතින් මූල්‍ය වෙළඳපොළ සම්පූර්ණ හසුරුවන. ඒකට උන් තමයි මේ දේශපාලන පක්ෂයට මුදල් ආධාර දෙන්නේ. එතකොට මේ පක්ෂයට සිද්ධ වෙන උන් කියන විදිහට වැඩ කරන්නේ. ඒක තමයි ඇමරිකාව කලින් මොහොත අතර වැටිලා තියෙන්නේ. පලස්තින ජාතිකයන් කියන්නේ බොහොම සාමකාමී සුන්දර මිනිස්සු විදිහට තමයි ලෝකෙ හඳුනගන්නේ. මේ ජාතීන් පිළිබඳ අපි ටිකක් කතා කරමු. නමුත් පලස්තින ඔය සුන්දර මිනිසුන් තමයි උහුණුත් පසුගිය සටන් මාර්ගයට පිවිසුණා දැන් පලස්තින විමුක්ති සංවිධානය. ඒක තමයි උහුණුත් යම් යම් ක්‍රියා ගෙනිච්ච දැන් ආරම්භයේම මට මතකයි 1950 ගණන් වල උන් ගුවන් යාන අපහැරගෙන ගියා ලහිලා කාලිඩ් කියලා ඊශ්‍රායෙල් මේ පලස්තීන කාන්තාවක්. ඉතින් ඒ වගේ උන්ුත් ඒ ව්‍යාපාර ඒ කාලේ පටන් ගත්තා. ඊට පස්සේ දැන් හමාස් පාටා කියලා තවත් සංවිධාන සටන්කාමී සංවිධාන ඒගොල්ලන්ගෙනුත් බිහි වෙලා තියෙනවා. ඉතින් ඕනුත් ඊශ්‍රායෙලටත් මෝටර් ගහනවා. ඉතින් ඊශ්‍රායෙල පෙරලා උන්ට ඒ වගේ දසගුණයකින් පහර දෙනවා. සයුල්ලිය තියන් මරලදාන ඒ වගේ ගොඩක් දීන මොකද දැන් ඉස්රායල කොච්චරද කිව්වොත් දැන් පලස්තීන ප්‍රධානම ආදායම් මාර්ගය තමයි ඔලිව් වගාව. ඉස්රායල ඇවිල්ලා මොකද කරේ දහස් ගාණක් ඔලිව් ගස් කපලා දැම්මා. ඒ ඔලිව් ගසක් වැවෙන්න තැහෙන අවුරුදු ගාණක් යනවා 10ක් 15ක් වගේ. නමුත් ඒ ඔක්කොම කපලා දාලා මේ විදුලි කියත් ගෙනල්ලා ඔක්කොම කපලා දාලා මේ මිනිස්සු මුලින්ම වුන්ට මේ ඔලිව් කැඩීම තහනම් කරා. ඊට පස්සේ කපලා දැම්මා. ඒ විතරක් නෙමෙයි උන්ට මේ ඔවුන්ගේ දැන් ජල සම්පාදන ක්‍රම يعني දැන් ජලාශ තියෙනවා ඔක්කොම ඊශ්‍රායෙල් අල්ලගත්තා. ඉතින් පලස්තීනුවන්ට ජලයක් නැතුව ගියා. ඉතින් ඊශ්‍රායෙල් කරේ ඒගොල්ලන්ගේ වගාබිම් වලට වෙන වෙන වලට ඒ වතුර ජලය යොදාගත්තා. ඉතින් පලස්තීන ජනතාව වතුර නැතුව අපිරිසිදු වතුර තමයි ඒගොල්ලන්ට බොන්න සිදුනේ කියලා වාර්තා වෙන්නේ. ඒ වගේ නේ පූර්ව විදියට තමයි පලස්තීන ජනතාවගෙන් ඊශ්‍රායෙල් පළිගත්තේ. යසර් අරපත්ගේ භූමිකාව පිළිබඳ ටිකක් කතා කරමු. ඔය යසර් අරපත් වගේ අය බිහිවෙන්න මූලික හේතු වුනේ අර මම මුලින් කිව්වා වගේ ධන 30 ගණන් වල ඉඳලම දිගින් දිගටම සංවිධානාත්මක ඊශ්‍රායෙල් යුද සයන්වාදී කණ්ඩායම් ඔවුන් සලකුණු කරගත් ඊශ්‍රායෙල් රාජ්‍යයෙන් පළවාරීමේ සඳහා සංවිධානාත්මක වැඩපිළිවෙළක් කර ප්‍රචණ්ඩ වැඩපිළිවෙළක් කියන මේකට 1946 අති අපි සඳහන් කරපු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ යෝජනාවනු රටවල් දෙකක් බිහිවීමට නියමිත තිබුණා. නමුත් ඊශ්‍රායෙල් රාජ්‍ය නිසා පලස්තීන රාජ්‍ය බිහි වුණේ නැහැ. බිහි වෙන්න ඉඩ දුන්නේ නැහැ. ඒත් මේ පලස්තීන රාජ්‍ය පිහිටීම සඳහා වෙනත් සාමකාමී පියවරල් සියල්ල ව්‍යර්ථ වුණාන් පස්සේ යුදෙව් මේ පලස්තීන තරුණන්ට සිද්ධ වුණා සන්නාවිදත අරගලයකට යොමු වෙන්නේ. ඒ නිසා තමයි අල්ෆාටා වගේ සංවිධාන යසර් අරපත් යටතේ පළමු වරට බිහි වුණේ ජෝර්දානය වගේ ඒ සරණගත කඳවුරවල තමයි මේක බිහි වුණේ. ආපහු සිය රටට යෑමේ අවශ්‍යතාවය සඳහා තමයි. තවත් වැදගත් කාරණයක් තියෙනවා 1947 දීර්ඝකාලීනව පලස්තීනුවන් තමන්ගේ උපන් ගම් බිම් වලින් පළවා හරින විට ඔවුන් සියලු දෙනාම ඔවුන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය දේවල් වලට අමතරව ගෙනිච්ච එක තමයි යතුරක්. මොකද ඒ ගෙවල් වලට තිබිච්ච යතුරු අරගෙන තමයි මේ පිරිස් ආපහු අර සරණාගත කඳවුර වලට ගියේ. අද පවා පලස්තීනයේ තමන්ගේ අදිෂ්ඨානය ආපහු තම උපන් භූමියට යාම අදිෂ්ඨානය ප්‍රකාශ කිරීම සඳහා යොදාගෙන සංකේත තමයි යතුර. එන අපහු ඒගොල්ලෝගේ වල් වලට යන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුව. මේ බලාපොරොත්තුව නිසා තමයි ඔය අර කලින් සඳහන් කළ ලයිලා කාලිඩ් වගේ අය තමන්ගේ විරෝධී ලෝකේ නොසලකා හිටියා. මොකද ලෝකේ ජනමාධ්‍යත් ප්‍රධාන වශයෙන්ම අසුරන්නේ සයන්වාදී ව්‍යාපාරිකයන්ට අයත් ජනමාධ්‍ය තුලින්. මේ පලස්තීන අර්බුදය ගැන
ප්‍රමාණවත් ප්‍රචාරයක් දැනුවත් කිරීමක් ලෝකයේ සිද්ධ වෙන්නේ නැහැ. උන්ට ලෝකයේ අවධානය දෙනා ගැනීම සඳහා මේ අයට යම් යම් ත්‍රස්තවාදී ක්‍රියා සිද්ධ කරන්න ගුවන් යානා අප හැරගෙන යෑම. ඒ නිසා තමයි ලෝකයේ ජනතාව යම් තා දුර දැන මේ ඉස්රායෙල් පලස්තීන කියන ප්‍රශ්නයක් තියෙනවා. ගැටුමක් තියෙන කියන ආරංචිය මේ නරක විදිහට තමයි ජනතාව අතරට ගියේ. ඒ සමගම බිහිවෙච්ච එකක් තමයි පලස්තීනෝන් ත්‍රස්තවාදී නීතියක් නොසලකන අසංවර පිරිසක් කියන එක. මම අර කලින් මේ දයලංකා කිව්ව කාරණ අමතර කාරණයක් කියන්න පුළුවන්. මේ පලස්තීනයේ තානාපතිකාරයක් ලංකාවේ පිහිටුවෙන් පස්සේ පළමුවෙන් ආපු තානාපති කුබි අල් කුබියා කියන මහත්මයා කියපු කතාව. එයා කිව්වේ පලස්තීනයේ හෙබ්‍රෝන් කියන ප්‍රධාන නගරයේ හෝටල් කිසිවක් නැහැ කියලා ඒ කාලේ. නැතු හේතුව පලස්ත ඒ නගරයට යන ඕනෑම අමුත්තකට ඕනෑම ගෙදරක රැයට නවාතැන් දීමේ පුරුද්දක් ඒ රටේ තිබිලා තියෙනවා. ඒ ඒ ජාතියේ අමුත්තකට සංග්‍රහ කිරීම ඔවුන්ගේ යුතුකමක් හැටියට තරදේ. නිසා හෝටල් තිබිලා නැහැ නගරේ විශාර නගරයක්. නමුත් එහි හෝටල් තිබුණ නැහැ. ඉතින් මේක තමයි හිතන පලස්තීන ජාතිකයන් ගැනගේ තියෙන මේ ආචාර ධර්ම පිළිබඳ හොඳම නිදර්ශනයක්. දැන් ඔතනදී පලස්තීනයේ තියෙන භූමි ප්‍රමාණය අඩු වෙලා ඊශ්‍රායෙල් ජාතිකයින්ට ඒක වැඩිපුර යන්න එතනදී ඉඩම් බෙදා ගැනීම මොකක් හරි පදනමක් තිබ්බද නැත්නම් නිකන් හිතුමතේ වෙච්ච දෙයක්ද උකුනේ? ඇත්ත වශයෙන්ම මේ බලහත්කාරයෙන් ඉඩක් අත්පත් කරන විශේෂයෙන් 1967 හය දින යුද්ධයේදී අර මම කලින් සඳහන් කර ආකාරයට 77% ඊශ්‍රායෙලේ අත්පත් කර ගැනීමෙන් පසුව ශේෂයතු වෙච්ච බටහිර යුර කියන ප්‍රදේශයත් ගාසා තීරයත් සම්පූර්ණයෙන්ම යටත් කරගත්තා ඊශ්‍රායලීට. අමතරව සිරියාවට අයත් ගෝලන් කඳුකරයත් ඊශ්‍රායලෙ යටත් කරගත්තා. එතකොට මේ අන්තර්ජාතික නීතිය අනුව යුද්ධයෙන් බලහත්කාරයෙන් අත්කරගන්නා ප්‍රදේශයක ස්වෛරීත්වය ඒ බලහත්කාර ජය ගන්නා රාජ්‍යයට හිමි වෙන්නේ නැහැ. නිසා 1967 විශේෂයෙන්ම ආරක්ෂක මණ්ඩලයේ 242 යෝජනාවෙන් සම්මත කර මෙසේ අත්පත් කරගත රටවල් මේ ඈඳා ගැනීම, ඒ කියන්නේ ඉස්රායෙල් රාජ්‍යයට ඈඳා ගැනීම වැළැක්විය යුතු කියන එක තමයි 242 යෝජනාව කියන්නේ. මේ අල්ලාගත් ප්‍රදේශවලින් අත්පත් කරගත් ප්‍රදේශවලින් ඉස්රායෙල් පිටවිය යුතුයි කියන එක. නමුත් එහෙම එකක් උනේ නැහැ. ඒ අද දක්වා මේ ප්‍රදේශවල දැන් මේ ළඟදිම අලුත්ම සිද්ධිය තමයි සිරියාව සතුව තිබූ ගෝලන් කඳුකරයේ ඉස්රායෙල් ආධිපත්‍යය එක්සත් ජනපදය පිළිගත්තා. ඒ කියන්නේ මේ ආරක්ෂක මණ්ඩලයේ 1967 හය දින යුද්ධයෙන් පස්සේ නොවැම්බර් මාසයේදී සම්මත කරගත්ත 242 යෝජනාවෙන් හරය මේ අල්ලාගත් ප්‍රදේශවල මේ ඉස්රායිලට ඇඳා නොගත යුතුයි කියන හරය අද ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඇත්තම අද ඉස්රායෙල් මේ පලස්තීනය යනුවෙන් ස්වාධීන ප්‍රදේශයක් නැහැ. නැවතත් අර 1947 අංක 181 යෝජනාවෙන් සඳහන් වෙන කාරණයක් තමයි මේ රාජ්‍යයන්වල නිශ්චිත දේශීමා සහිත රාජ්‍යයන් වේතු. නමුත් පලස්තීනයේ නිශ්චිත දේශීම ඉස්රායෙලේ නිශ්චිත දේශීමාවක් නැහැ. ඒක දිනෙන් දිනම ව්‍යාප්ත වෙනවා. සාහනික මේ දැන් පලස්තීනුවන් කැමතිද දැන් තියෙන භූමි ප්‍රමාණය ඔවුන්ගේ දේශ සීමාව කියලා දුන්නොත් ඒක බාරගන්න? ඔවුන්ට ඇත්තම විකල්පයක් නැහැ. ඒ ඇරෙන්න 77 ඒ අර 242 යෝජනාව අනුව නම් ඔවුන්ට නිශ්චිත භූමි ප්‍රදේශ සහිත ප්‍රදේශ. නමුත් ඊට පස්සේ ඔස්ලෝ ගිවුස් 1963 මේ ලෝකයේ විවිධ රට විශේෂයෙන් ඇමරිකාවේ උකට හිටි ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ මැදිහත්වීමෙන් ඇති කරගත්ත ඔස්ලෝ සාමගිවුස මේක ඩික්ලරේෂන් ඔෆ් ප්‍රින්සිපල්ස් කියලා කියන්නේ. ඒ අනුව මේ 242 යෝජනා සම්පූර්ණ ප්‍රතික්ෂේප කිරීමක් වුණේ මේ ඔස්ලෝ සාමගිය විසම අනුව සහ ඊට පසුව ඇති කරගත්ත අනෙකුත් ගිවිසුම් අනුව පලස්තීනුවන් පලස්තීන අධිකාරිය පිහිටුවීමටත් ඒ පලස්තීන අධිකාරිය සතු භූමි ප්‍රදේශයේ ABC කියලා වර්ග තුනකට වෙන් කරා. ඒ කියන්නේ පලස්තීන අධිකාරිය සතු නිශ්චිත ප්‍රදේශ A කියලා හැඳින්වුවා. B කියලා හැඳින්වුවා පලස්තීන අධිකාරිය සහ ඊශ්‍රායලයේ පාලනය සමසම දෙගොල්ලොන්ටම පාලන බලය හිමි වෙනවා. C කියලා හැඳින්වුවා මේ පලස්තීන ප්‍රදේශය. C කියලා හැඳින්වුවා සම්පූර්ණම ඊශ්‍රායල් ජනාවස පිහිටුව තිබෙන ප්‍රදේශය. මේ ප්‍රදේශය පිළිබඳව පලස්තීන අධිකාරියට කිසිම බලයක් නැහැ. ඒ ප්‍රදේශවල පලස්තීන අධිකාරියේ බල නීතිය හෝ බලය ක්‍රියාත්මක කිරීමේ අයිතියක් නැහැ. ඒ නිසා ඇත්ත වශයෙන්ම ඔස්ලෝ සාමගිය විසම අනුව සිද්ධ වුණේ
පලස්තීනයේ සඳහා 1947 වෙන්කල බූ ප්‍රදේශවල ඉතාම සුළු ප්‍රදේශයක අධිකාරයක් පිහිටුවීම පමණයි. එතන පලස්තීනයට අද රාජ්‍යයක් වශයෙන් පවතින්නත් බෑ. මොකද මේක තැන් අර බී කියන ප්‍රදේශ පලස්තීනයේ තැන් තැන්වල තියෙන්නේ. ඒක ප්‍රදේශ නෙවෙයි. ඒ නිසා රාජ්‍යයක් හැටියට ඒව පවතින්න බෑ. මොකද ඉස්රායිල ඇතුළත තමයි ඉස්රායිල අත්කරගත් ප්‍රදේශ ඇතුළත තමයි මේ නගර තියෙන්නේ. මේක අපි ඇඳගෙන අපේ සිතියමත් එක පැහැදිලි කරගත්තොත් ලංකා සිතියමම අපි සමාන කරගත්තොත් පලස්තීනයට ඒ වගේ තැනකදී අපි මහනුවරට වගේ තැනකට කොටුණා වගේ වැඩක් තමයි ඇත්තට මෙතනදී සිද්ධ වුණේ. ඔවුන්ට හිමි වෙච්ච භූමභාගය දවසින් දවස අර ඊශ්‍රායලයට සීමාවක් නැහැ වගේ ඔවුන් ඉදිරියට ඇවිත් අවසානයේදී සීමා වෙනවා. ඒ සීමා වෙනකොටත් ඉතුරු වෙච්ච තැන් අර ඔබතුමා කිව්වා වගේම අර සිතියම් බලපුවාම පලස්තීන රාජ්‍යය කිව්වහම විසිරිච්ච තැන් පෙන්වන්නේ පලස්තීන රාජ්‍යය කිව්වා. මේ අතරමැද ප්‍රදේශවල ඊශ්‍රායලයේ බලය තියෙන්නේ. දැන් හමාස් පාට බිහි වෙලා ආයුධ අතට අරගෙන ඒ විදිහට විසඳ ගන්න බැරි වෙච්ච වැඩේ ඊට පස්සේ සාකච්ඡා මටවලට එනවා මේසයට එන්න පටන් ගන්නවා. ඒකෙන් සාර්ථකත්වයක් සහ සාකච්ඡා වලින් සාර්ථක වුණ නැහැ. මොකද ඊශ්‍රායල කිසිම දෙයක් පිළිගන්නේ නැති නිසා. නමුත් ලෝකයේ රටවල් විශාල සංඛ්‍යාවක සහයෝගය මේ පලස්තීනට ලැබුණා. එහි ප්‍රතිඵලයක් හැටියට 2012 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිරීක්ෂක මට්ටමක් තත්ත්වයක් හම්බ වුණා පලස්තීනයට. ඒක විශාල ජයග්‍රහණයක්. මොකද ඊට කලින් පලස්තීනයට එහෙම තත්ත්වයක් තිබුණේ නැහැ. ඒකින්ද දැන් පලස්තීනයේ ජනාධිපතිවරට එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගිහිල්ලා කතා කරලා ඒවට මේ තමන්ගේ ප්‍රශ්න කියන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ ලෝකේ අනිත් හැම රටක්ම වගේ දැන් එක්සත් ජාතීන්ගේ යෝජනාවක් ගැන ඇවොත් ලෝකේ ඔක්කොම රටවල් ඒකට මේ පලස්තීනට පක්ෂ වෙන අතරේ විරුද්ධ වෙන්නේ මේ ඇමරිකාවයි ඉස්රායිලෝගේ රටවල් දෙකක් තුනක් විතරයි. ඒ විතරක් නෙමෙයි දැන් ඇමරිකාව අලුතෙන්ම මේ ඔවුන්ගේ තානාපති කාර්යාලය පවා ගෙනහිල්ලා තියෙනවානේ මේ ජෙරුසලමට. ඒ කියන්නේ ටෙල් අවිව් ඉඳලා දැන් ජෙරුසලමට ගෙනහිල්ලා තියෙනවා. ඉතින් ඒකට ලෝකේ අනිත් රටවල් කැමති වුණේ නැහැ. මේ මෑතදී ඊට පස්සේ ඕස්ට්‍රේලියාවත් කියලා තියෙනවා ඒගොල්ලෝ ගෙනින්න එක අනිත් බ්‍රිතාන්‍යවත් ප්‍රංශවත් වෙන කිසි රටක් එහෙම ගෙනහිල්ලත් නැහැ. මොකද ඉතින් ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් තමයි ඒක මේ කළා තියෙන්නේ. අතන ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති එක්තරා විදිහක මේ ප්‍රශ්නේ තව උඩු දුවන තැනට පත් කරා. ඇත්ත වශයෙන්ම මොකද දැන් ඒ විතරක් නෙමෙයි දැන් නිල නොවන මට දැන් උතුරු කොරියාවේ නෙෆ්ට් එක බලාගාරගෙන කපා කරන ඇමරිකාව. නමුත් ඊශ්‍රායලේ තියෙනවා. ඒක නිල නොවන්සේ ඒගොල්ලෝ ඒ ගැන මොකුත් කියන්නේ නැහැ. එහෙනම් ඒව නිරත්තයක් තියෙන්නේ. ඒ ඇත්තම අර මේ 242 යෝජනාව අනුව ජෙරුසලම නැගෙනහිර ජෙරුසලම ඉස්රායිල් අත්පත් කරගත්තා. එතකොට ඇමරිකානු තානාපතිකාරයේ ජෙරුසලමට ගේනවා කියන්නේ 242 යෝජනාව නොසලකා හැරීමක්. ඊට අමතරව සිරියාවේ ගෝලන් කඳුකරය පිළිගන්නවා කියන්නේ 242 යෝජනාව නොසලකා හැරීමක්. ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් මේ ජාත්‍යන්තර නීතිය හරි පිළිගත් ගිවිසුම් හරි නොසලකා කටයුතු කරන බව තමයි පෙනී යන්නේ මේ තත්ත්වයට. දැන් අර මිනිසුන්ට ප්‍රේම කරන්න සහජීවනය කියලා දීපු තැන තමයි ඇත්තටම ජෙරුසලම කියන්නේ. ඒ වගේ තැනක් වෙනුවෙන් බොහොම ලොකු අරගලයක් දියත් වෙනවා. ජෙරුසලම මේ සටනේදී කොච්චර වැදගත් කාරණයක් බවට පත් වෙලා තිබුණද ඇත්තටම ඊශ්‍රායල් සපලස්සින් අතර මේ අරුබුදේදී. ඇත්තම අර මුලින් සඳහන් කළා වගේ මම මේ ජෙරුසලම මේ අරාබිකරයෙන් බිහිවෙච්ච ප්‍රධාන ආගම් තුන ජුදෙව් ආගම, ජුඩේසම්, ක්‍රිස්තියානි ආගම සහ මුස්ලිම් ආගම යන තුනටම පොදු වැදගත්කමක් තියෙන එක. මේ නිසා තමයි මං හිත මේ නිසා වෙන්නේ නැති මම හිතනවා 1916 සයික්ස් පිකොට්ස් ගිවිසුම අනුව පලස්තීනයේ අන්තර්ජාතික පාලනයට යටත් වූ ප්‍රදේශයක් කියලා හැඳින්වුවේ. විශේෂයෙන් ජෙරුසලම අන්තර්ජාතික පාලනයට යටත් වූ ප්‍රදේශයක් නගරයක් හැටියට හැඳින්වුවේ. මේ ආගම් තුනටම සමාන වටිනාකමෙන් සමාන වැදගත්කමකින් යුක්ත ප්‍රදේශයක් නිසා. නමුත් පලස්තීන ජාතිකෙන් කියනවා ඒක අපේ අගනුවර විය යුතුයි කියලා. උන්ගේ බලවත් ඉල්ලීමක් ඒක. ඒක උන්ගේ ජාතිය පිළිබඳ, උන්ගේ අනන්‍යතාවය පිළිබඳ වැදගත්ම සංකේතද. මොකද අපිට අමතක නොකළ යුතු තවත් කාරණයක් තමයි පලස්තීනයේ අරාබි ජාතිකෙන් මුස්ලිම් ජාතිකෙන් එක සාමකාමීව අනිත් ආගමිකෙන් ඉන්නවා. ක්‍රිස්තියානි ආගමිකෙන් ඉන්නවා පලස්තීන ප්‍රදේශවල බටහිරවිරේ ඉන්නවා. ඒ වගේම සමාරිටන් කියන ලෝකේ පැරණිම ආගම් වලින් ඒගොල්ලෝ ඉන්න පලස්තීන ප්‍රදේශවල ආරවුලක් නැහැ. මේ ආරවුල තියෙන යුදෙව්වන් එක්කත් නෙවෙයි, අර මං කලින් කිව්වා වගේ සයන්වාදීන් එක. මොකද සයන්වාදීන්ගේ අරමුණ තියෙන්නේ
පලස්තීන ප්‍රදේශයේ පලස්තීන විතරක් නෙමෙයි මේ උන්ගේ මුල් සැලැස්මෙන් උඩ දැනුත් වළංගු සැලැස්මෙන් උඩ ලෙබනනය සිරියාව ඉරාකයේ වගේ ප්‍රදේශ පවා මහා ඊශ්‍රායෙල් කියන සංකල්පයට ඇතුළත් ප්‍රදේශ මේ සියලුම ප්‍රදේශවල යුදෙව් රාජ්‍යයක් විය යුතු යුදෙව් ජාතියක් විය යුතු කියන සංකල්පයෙන් යුතුව තමයි කටයුතු කරන්නේ ඒ නිසා ජෙරුසලම උන් හිතන්නේ උන්ගේ අගනුවර විය යුතු කියලා නමුත් ඊට වෙනස් අරාබි ජාතිකයන් පලස්තීන ජාතිකයන් පිළිගන්න ඉල්ලීම දෙන එක අපි අගෙන නමුත් ඔවුන් අනිත් ආගම්වලට පැවතීමට තියෙන ඉඩකඩ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒකයි වෙනස. සැබෑ හිමිකම කාටද ඇත්තටම? ඇත්තටම සැබෑ හිමිකම කියන්නේ ඓතිහාසිකයේදී පලස්තීන රෝමන් අධිරාජ්‍ය පැවති කාලයේදී කිසු වර්ෂ 1135 වගේ කාලයේදී ඒ ප්‍රදේශයේ හිටිය යුදෙව් ආගමිකයෝ රෝමන් අධිරාජ්‍යයට විරුද්ධව කැරල්ලක් ගැහුවා. මේ කැරල්ලෙන් ඔවුන් පරාජය වුණා. පරාජය වුණන් පස්සේ රෝමන් ආණ්ඩුව රෝමන් හමුදාව ඉතාම නිර්දය ලෙස මේ යුදෙව්ව පළවා හැරීම විනාශ කිරීම ඇතේර කරා. ඒ නිසා තමයි ඒ ප්‍රදේශයේ ජෙරුසලම ඇතුළු ඒ ප්‍රදේශයේ යුදෙව්ව ජනසංඛ්‍යාව ඉතාම අවම තත්ත්වයට පත් වුණේ. යුදෙව්වන් පළවා හැරීම සිදු කරේ මේ මුස් අරාබි ජාතිකයන් නෙවෙයි රෝමන් හමුදාව. ඒ පස්සේ උන් ලෝකේ විවිධ රටවලට ගියා. යුරෝපේ රටවලට ගියා. ඒ රටවලට ගියපු අය තුළ ලොකු හැඟීමක් තිබුණා අපේ උපන් දේශයේ ප්‍රොමිස් ලෑන්ඩ් කියලා එකට කිව්වේ. අපේ උපන් දේශේ ජෙරුසලම්. ඒ නිසා කවදා හෝ අපි ජෙරුසලමට ආපහු පැමිණිය යුතුයි කියන සංකල්පය උන් තුළ තිබුණා. මේක තමයි අර තියෝ හර්සල් පාවිච්චි කරේ සයන්වාදයක් ගොඩනැගීම සඳහා. හොඳයි. අපි තවදුරටත් කතා කරමු. අද ඔබේ දැනුම් පොතට එකතු කරගත යුතු දෙයක් සහ සාධාරණයට ලක්වුණු ජාතියක් වෙනුවෙන් ලංකාව ඇතුළේ ඉඳලා අපි මේ කතාව කරන්නේ. මොකද ශ්‍රී ලංකාව ඇතුළේ පදනමක් තියෙන පලස්තීන සහයෝගිතාවය වෙනුවෙන් ඔවුන් සහ අපාතර තියෙන මිත්‍රත්වය යලයි මෙතනදී කතා කරුණා ඒ කාරණය පිළිබඳ. අපි තවදුරටත් පැහැදිලි කරගනිමු. කෙටි විරාමයකට යමු. විරාමෙන් පසු යලිත් කතාව බහට එකතු වෙමු. පලස්තීන සහයෝගිතා දිනය වෙනුවෙන් අපි අද කතා කරන්නේ ඉතිහාසයත් එක්ක අරගෙනම පලස්තීනය කියන්නේ කොහොමද මොකද්ද සිද්ධ වුණේ ඊශ්‍රායලයේ මැදිහත් වීම කොහොමද ඊශ්‍රායලයේ කොයි විදිහට දසාධාරණ විදිහට පලස්තීනයේ උරුමය පලස්තීනයේ හිමිකම ඔවුන් සාරේ උරාගත්තේ කියන දේ පිළිබඳ අපි කතා කරමින් හිටියේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දයා ලංකාපුර මහතා සහ ඒ වගේම මාධ්‍යවේදී විදේශ විත්ති විචාරක මහින්ද හත්තක මහතා සමගින් බොහොම වටිනා කියන කාරණා බොහොමයක් අපි මෙතනදී ගොනු කරගත්තා. අන්තිම මිනිත්තු කිහිපය ඇතුළතදී වර්තමාන තත්ත්වය පිළිබඳ අපි කතා කරන්නට ආවොත් එහෙම අද වෙද්දී තියෙන තත්ත්වය කොහොමද? බටහිර යුර කියනවා, ගාසා තීරය කියනවා, මේ දේවල් එදා ඉඳලා අද වෙනතුරුත් ඒ විදිහටම අපිට ඇහෙනවා. විසඳුමක් ඇවිල්ලම නැද්ද? සාධාරණයක් වෙලාම නැද්ද? යම් ආකාරයකින් සුබවාදී තැනකට ඇවිල්ලම නැද්ද මේ ප්‍රශ්නේ දැන්? එකක් අර අපේ ලංකාපුර මහත්තයා සඳහන් කර ආකාරයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අද පලස්තීන අධිකාරියට පූර්ණ සමාජිකත්වය නොදුන්න නිරීක්ෂණ මට්ටමේ සමාජිකත්වය ලබා දීලා තියෙනවා. මේ නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ විවිධ යුනෙස්කෝව අන්තර්ජාතික අපරාධ අධිකරණය වගේ විවිධ සංවිධානවල සමාජිකත්වය පලස්තීන අධිකාරියට හිමි වෙලා තියෙනවා. මේ නිසා ඊශ්‍රායලයේ කරන සමහර කරුණු අපරාධ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ඉදිරියට ගෙන යාමට පලස්තීන අධිකාරියට අවස්ථාව ලැබෙන්නේ තියෙනවා. මේවෙන් සාධාරණ ශ්‍රවේද කියන කාරණේ වෙනම ගනමුත් ඒක අවස්ථ. ඒ වගේම ලෝක ජනමතය විශාල වශයෙන් පලස්තීන ජාතීන්ගේ ප්‍රශ්න ගැන යොමු වෙලා තියෙනවාද? පලස්තීනට අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. මේක නිවැරදි කළ යුතුයි. මේක අරාබිකරේ සාමය සඳහා සහ ස්ථිර පැවැත්ම සඳහා පලස්තීන ප්‍රදේශයේ සාමය ඇති කිරීම ඉතාම වැදගත් කියන එක විශාල ජනමතයක් අද ගොඩනැගෙමින් පවතිනවා. මේ නිසා තමයි අද රාජ්‍යයන් රටවල් ආණ්ඩු මොනවා කරත් ජනතාව අතර ලෝක ජනතාව අතර පලස්තීනට සහයෝගය දැක්වීමේ විවිධ ව්‍යාපාර පටන් මේ වැදගත්ම එකක් තමයි BDS කියන බොයිකොට් ඩයිවර්ස් ඇන්ඩ් සැන්ක්ෂන් කියන. ඒ කියන්නේ පලස්තීන බඩු ඊශ්‍රායෙල් බාණ්ඩ වර්ජනය කිරීම, ඒක වගේම ඊශ්‍රායෙලේ කරලා තියෙන ආයෝජන ඉවත් කර ගැනීම සහ ඊශ්‍රායෙලයට සම්බාධක පැනවීම සඳහා ලෝක ව්‍යාපාරයක් පරංගන තියෙනවා. ඒක ආණ්ඩුවල සම්බන්ධයෙන් ඇති වෙච්ච නැහැ, ජනතා ව්‍යාපාරය. ඒ නිසා ඇමරිකාව හා යුරෝපයේ ප්‍රංශයේ ඇතුළු රටවල ජනතාව ඊශ්‍රායෙල මේඩ් ඉන් ඊශ්‍රායෙල් කියලා
නැත්නම් ඊශ්‍රායලයේ සමාගමක් විසින් නිෂ්පාදනය කරපු භාණ්ඩ නොගැනීම අත්හැරීමේ ව්‍යාපාරයක්. ආප්‍රිකාවේ දියමන්ති වලට වගේ. දියමන්ති වලට වගේ. ඒ වගේ ප්‍රබල ව්‍යාපාරයක් තියෙනවා. මේක ඊශ්‍රායලට තදින්ම දැනෙනවා. ඒ නිසා දැන් රටවල ඊශ්‍රායලයේ විවිධ බලපෑම් මෙල්ල කරනවා මේ BDS ව්‍යාපාරය අත්හිටවන්න. මේවට ඉඩ දෙන්න එපා කියලා. මොකද ඒක ජනමතයකට විවිධ රටවලට ඉතා ප්‍රබල විදියට පැවැත්වෙන. ඒ වගේම ආයෝජකයන් පිටරටවල ආයෝජක ඊශ්‍රායලයට ඊශ්‍රායල තුල ආයෝජනය කිරීමේ ක්‍රමක්‍රමෙන් ඉවත් වෙනවා. මේක මට සිහිපත් වෙනවා දකුණු අප්‍රිකාවේ සිදුවෙච්ච දෙයක්. දකුණු අප්‍රිකාවේ වර්ගවාදී පාලනය බිඳවැටීමට ප්‍රධාන හේතුවක් වුණේ අප්‍රිකා නෙල්සන් මැන්ඩෙලාගේ නායකත්වයට ඇති වෙච්ච අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ අර උද්ඝෝෂණ සටන් ව්‍යාපාර වලට අමතරව මේ වගේ ජාත්‍යන්තර නැගුණු විරෝධය දකුණු අප්‍රිකාව ජාත්‍යන්තර තලයෙන් වර්ජනය කිරීමේ සම්බාධක පැනවීමේ ප්‍රබල ව්‍යාපාරයක්. ඉනිසා තමයි දකුණු අප්‍රිකාවට පවතින බැරි වුණයි වර්ගවාදී රජයට. මම හිතන්නේ ඒ තත්ත්වය ඊශ්‍රායල සම්බන්ධෙනුත් ඇතෙන් පුළුවන් විදිහට ජනතාව අද ඊශ්‍රායල බාණ්ඩ ඊශ්‍රායල් ජාතිකෙන් ගේ ඊශ්‍රායල සමහර ප්‍රසිද්ධ ගායක ගායිකම් පවා ඊශ්‍රායලයේ සංගීත සම්දර්ශනයක් පවත්වන අද ඉදිරිපත් වෙන්නේ නැහැ. හේතුව මේ වර්ගවාදී පාලන ක්‍රම නිසා. දැන් මුළු ලෝකෙම දකිනවා මේක අසාධාරණයි කියලා. අපේ රටේ යුද්ධයේ තියෙන කාලවක වහනකදී අපේ රටේ යුද්ධයක් තිබුණේ දමිළ ජනතාවට එරෙහිව නෙවෙයි. ඒක තිබුණේ තමිළ ජනතාවත් ඝාතනය කළ, සිංහල ජනතාවත් ඝාතනය කළ, මුස්ලිම් ජනතාවත් ඝාතනය කළ ත්‍රස්තවාදීන්ට එරෙහිව. ඒකට එරෙහිව අපි මානුෂීය මෙහෙයුම් අධ්‍යයත් කරද්දී ජාත්‍යන්තර වශයෙන් මානව හිමිකම් සංවිධාන බොහොම ලොකු කැක්කුමකින් කතා කළා. දැන් මෙතන බොහොම බරපතල විදිහට පේනවා ජාතියක් මරා තව ජාතියක් මතු වෙන්න දරන උත්සාහයක්. මානව හිමිකම් සංවිධාන නිහඬද නැත්නම් ඔවුන්ගේ සක්‍රීය දායකත්වයක් මෙතන තියෙනවද? මානව හිමිකම් සංවිධානයේ දැන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමෙන් දැන් ඇමරිකාව ඉවත් වෙලා තියෙනවා. ඉතින් දැන් ඒගොල්ලෝ අපේ රටවල් වල මානව හිමිකම් ගැන කතා කරනවා. ඒගොල්ලෝ ඒකෙන් අයින් වෙනවා. මොකද ඒකත් ඇමරිකාවටත් මේ ඊශ්‍රායල් බලපෑම හින්දා තමයි ඒ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඒක සෑහෙන ප්‍රශ්නයක් ඒ තත්ත්වේ. ඒකම තමයි මේ ඇමරිකාව ඊශ්‍රායලයේ මේ පලස්තීනයේ සරණාගතයන් සඳහා ලබා දෙන UNWRA UNRWA කියලා තියෙන එක්සත් ජාතීන්ගේ සහන සහ සේවා සැපීමේ සංවිධානයක් කියලා තියෙනවා. ඒක තමයි 1947 යුදෙව්වන්ගේ ව්‍යාප්ත වීමේ උත්සාහ නිසා සරණගත වෙච්ච පලස්තීනවන්ට ආධාර උපකාර සැපීම සඳහා පිටිගත ජාත්‍යන්තර සංවිධානය. ඒකට ඇමරිකාව දිගින් ඩොලර් දසලක්ෂ 200ක් දිගින් දිගටම ආධාර මුදලක් දුන්නා. වර්තමාන තත්ත්වයටදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ලක්ෂ 200ම කපා හැරියා. මොකද හේතුව පලස්තීන අධිකාරය ඊශ්‍රායලයේ සමග සාමගි විසුමකට එන්නේ නැහැ කියන කාරණා. පලස්තීන අධිකාරය සාමගි විසුමකට එන්න කැමති නමුත් ඊශ්‍රායල කොන්දේසි යටතේ ඉන්නේ නැහැ. ඒකයි. ඒ නිසා ජාත්‍යන්තර වශයෙන් මේ අද පලස්තීනයේ අර කලින් සඳහන් කරා වගේ මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ඉවත් වුණා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ අධීක්ෂණය යටතේ තියෙන අන්තර්ජාතික අපරාධ අධිකරණයෙන් පවා වර්ජනය කිරීම තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මොකද ඒ අධිකරණය තුළ අධිකරණයේ සමාජිකත්වය අද පලස්තීන අධිකාරියට හිමි වෙලා තියෙනවා. ඔවුන් ඒ ඉදිරියට යන්න සූදානම් පලස්තීනයේ ඊශ්‍රායල් ජාතිකයන් කරන අකටයුතු සම්බන්ධයෙන්. ඒකට විරෝධී පෑමක් වශයෙන් ඇමරිකාව ඒකනොත් ඉවත් වෙනවා. හොඳයි. අපි අවසන් මිනිත්තු කිහිපෙ ඉන්නේ. පලස්තින සහයෝගිතා ව්‍යාපාරය විදිහට ඉදිරියේදී මොනවන වැඩපිළිවෙලක් රට ඇතුලේ කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඔව් අපි දැන් පසුගිය වසරේත් පලස්තීනය පිළිබඳව මේ අපේ පලස්තින සහයෝගිතා කමිටුවෙන් පාසල් සිසුන් අතර රචනා තරගයක් පැවැත්වුවා. සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම පවත්වලා ඒකට විශාල ප්‍රතිචාරයක් ලැබුණා. ඒකට ඒක ජයග්‍රහකින්ට ත්‍යාග ප්‍රදානය සිදු කරා. ඒ වගේ අපි අර ජනතාව දැනුවත් කිරීමේ වැඩ තමයි දිගටම කරගෙන යන්නේ. ඒ වගේම ඊශ්‍රායල් මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් අපි ඒ ගැන කටයුතු කරනවා. හුඟක් වෙලාවට රැස්වීමක් තියෙනවා, දේශන තියෙනවා. ඒ වගේ කටයුතු අපි කරන්නේ. හොඳයි. අපි අද කතා කරේ පලස්තින සහයෝගිතා දිනය වෙනුවෙන්
පලස්තීනයට වෙන බරපතල අසාධාරණය පිළිබඳ ලංකාවේ තුල ඉඳලා අපේ කතාබහ සිද්ධ කරේ. මේ පිළිබඳ අපි පසුගිය වර්ෂයේදී මීට පෙර වර්ෂයේදී කතා කළා. ඒ කතා කරන මට්ටමට වඩා දැන් යම් තාක් දුරකට හෝ යහපත් වෙලා ඇති කියලා අපි විශ්වාස කරනවා. කෙසේ වෙතත් ජාතියක් වෙනුවෙන් කරන මහා බරපතල අසාධාරණයක් පිළිබඳ අපි මේ සටහන තියන්නේ. ඔබේ දැනුමටත් මේක හොඳයි. මේ වගේ තැනකදී අපි මේ දේවල් කතා කරලා රට ජනතාවගේ දැනුවත් භාවයයි වැඩි දියුණු කරන්නේ. දා ලංකාපුර මහතාත් මහින්ද හත්තක මැතිතුමනුත් ජේෂ්ඨ මාධ්‍ය වේදිකාවෙන් දෙපළයි අපිත් එක්ක අද කතා බහට එකතු වුණේ. බොහොම ස්තුතියි. අපි මේ කාරණේ පිළිබඳව අපව දැනුවත් කරාත් අපි අදට සමු ගන්නවා. හෙට යලිත් අපි හම්බ වෙමු. ප්‍රාර්ථනා කරමු සමු ගන්න වෙලාවේදී පලස්තීනයට යුක්තිය ඉෂ්ට වේවා කියලා. සයිපෝන්.